ප්‍රවීණ ජනප්‍රිය අදටත් එදා වගේම ලස්සන නිල්මිනි තෙන්නකෝන් අය වනකේ අය බෝල් ලස්සන කිවිලි ස්තුතියි ඒක කියලා කියාගත්තේ බොරු බොරු මොනවද ඔබේ අලුත් තොරතුරු කියලා දැනගන්න කැමැත්තෙන් ඉදිරියේදී මං කරපු සිනමා පට රාශියක් තියෙනවා ළඟදිම මේ වගේම බලා ගන්න පුළුවන් මේ මහාචාර්ය සුනිල් රත්නගේ අලුත්ම සිනමා නිර්මාණය ඒ වගේම තාත්තා චිත්‍රපටිය ඉතින් ඒ නිර්මාණ ඉතාමත්ම හුස්ස් නිර්මාණ ඉතින් ඉදිරියේදී බලා ගන්න පුළුවන් ඒ වගේම අලුත් ටෙලි නාටි කීපයක් කරනවා මේ ශාම් එක්කත් මං අලුත් එකක් කරා ඇත්තටම ඒ නිර්මාණ හොඳ නිර්මාණ හොඳ නිර්මාණ වලට විතරයි මම යන්නේ ඉතින් ඒක බලා ගන්න පුළුවන් ඒ මේ වෙලාවේදී හදවතේ ශෝකෙන්ම දර්ශන්ව මතක් කරන්න ඕනමයි දර්ශන් ඔබට නිමන්සුව අත්වේවා කියලා මම කියන ඇත්තටම ඔබ අද ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියක් නමුත් ප්‍රේක්ෂිකාවක් විදියට පුටුවේ ඉඳගෙන අර පුළුල් තිරේ බලද්දී මොකද හිතුනේ මොනවද දැනුනේ ලස්සන ප්‍රශ්න ටිකක් ඔය ඇහුවා ඒකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අර ඒ කියන්නේ දැනුම තියෙන එක ඇත්තටම මේ සංජේ නිර්මාණ කියන්නේ තාම දක්ෂ හොඳ විෂන් එකක් තියෙන අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඒ අධ්‍යක්ෂකවරයා යටතේ රඟපාපු හැමෝම හරිම වාසනාවන්තයි. ඉතින් ඒ වාසනාවන්තයෝ තමයි මේ උකම් පිටිපස්ස ඉන්නේ. ඇත්තම ප්‍රාණ ගැන කතා කරොත් හොඳ උසස් නිර්මාණයක් සත්‍ය කතාවක්. මං ඇත්තම බෞද්ධ කෙනෙක්. නමුත් බෞද්ධ වුණත් මේ වෙනත් වූ ආගම ගැන කතා කරන නිර්මාණයක්දී බලන් ඉන්න පුළුවන්කම මට තියෙනවා. මේක දවන්ත නිර්මාණයක්. ඉතින් මේ දවන්ත නිර්මාණය කරන්න සංජේ ගොඩක් වෙහෙස මහන්සි වෙලා තියෙනවා. එහි සිටින සියලුම නළු නිලියන් තාමත් හොඳ රංගනය කියදෙනවා. විශේෂයෙන්ම ශාම් ඒ වගේම දර්ශන් මේ සියලු දෙනාම හොඳ රංගනය කියදෙනවා. ඇත්තටම කියන්න ඕන මේ වගේ වකවානුවක නිෂ්පාදකවරු සිංහල සිනමා වෙනුවෙන් ඇදීලා ඉන්න එක ගැන අපි ගොඩක් සතුටු වෙන්න ඕන. මම මුලින් කියනවා ලංකාවේ සියලුම ජාතීන් අපේ රට ඇතුළේ ඉන්නේ ජාති භේදයක් නැහැ. ඔක්කොම සිංහල මේ මව්බිම යටතේ ජීවත් වෙන අය කලා නිර්මාණයක් මොහොම මහන්සිලා තමයි එළියට දාන්නේ. ඔබ පුළුවන් නම් ඇවිල්ලා මගේ ආදරණීය රසික රසිකාවෙන්ද රටේ ජනතාව සියලු දෙනාටම කියන අපේ ලංකාවේ නිර්මාණය කරන අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදනය කරන නිර්මාණ නිෂ්පාදකවරුන් නිෂ්පාදනය කරන නිර්මාණ ඇවිල්ලා බලන්න ඔබට දෙන්න පුළුවන් සහයෝගය ඒක තමයි මම දකින්නේ. ඉතින් මේ වෙලාවේදී ප්‍රාණ සිනමා පටයට මං හදවතින්ම සුබ පතනවා.